මාවතාවය හැමකට මාට්‍රෙන් ම අත්තය කතා කර මදන කතා නොකරඉන්න හොඳයි හ මට බෑම හමකට මුතර අදමක් නෑ නිරාගාමික් කියලගෙන් එකත්ත ගාගමත් එක පැත්ත ඔබේ ගමේ නගරේ සිදුවන අයුක්තියට අසාධාරණයට එරහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව SL News Club YouTube නාලිකාව තැන්ම සබස්ක්‍රයිබ් කරන්න. දේශපාලනය කෙනක අපෙන් අයින් කරන්න බෑ. අපි මාධ්‍යව දිනදට හිතනවනම් දේශපාලනය ගැන කතා කරන්න ඕනේ නැතිවන කාලය විතරක් කියලා ඉතන ලොකු අවුලක් තියෙනවා. අපි උපතින්ම දේශපාලන සත්වය. මනුෂ්‍යයා කියන සතා උපතින්ම අයින් කරන්න බැරි කාරණා දෙකක්. එකක් තමයි ලිංගික සත්වය, අනිත් දේශපාලන සත්වය. අපි ලිංගිකත්වය අයින් කරන්න බෑ වෙනවා, දේශපාලනය අයින් කරන්න බෑ. දේශපාලනයක් නෑ කියන එකත් දේශපාලනයක් තමයි. ආගමක් නැහැ නිරාගාමික කියලා කියන්නේ එකත් එක ආගමක් එක පැත්තකින්. මේ වගේ දේශපාලන නැහැ කියන එකත් දේශපාලනයක්ම තමයි. ඒ හින්දා අපිට කිසිදු වෙලාවක මේකෙන් අයත් වෙන්න බෑ. ඉතින් අපි විශ්වාස කරනවා මාධ්‍යවේදීන් විදිහට ඔබ නිරන්තරයෙන්ම දේශපාලනය ගැන කතා කළ යුතුයි. මොකද හේතුව මේක අපෙන් අයින් කරන්න බැරි කාරණාවක්. අනිත් පැත්තෙන් අපි පුරවැසියන් විදිහට ගත්තොත් අපේ ඒ පුරවැසිගේ තියෙන වගකීම් යුතුකම් අපෙන් ඈත් වෙන්නේ නැහැ. අපෙන් ගලවලා අයින් කරගන්න බෑ. අපිට එකෙන් බේරෙන්න බෑ. ඒ නිසාම තමයි ආණ්ඩුක ව්‍යවස්ථාවේ තුන්වෙනි ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ මේ රටේ අයිතිය ජනතාව සතුයි, ජනජේ පරමාධිපත්‍ය ජනතාව සතුයි. ඒ අත්හැල නොහැක්කේ, ඒ අන්සතු කළ නොහැක්කේ කියන එක. ඒක අතාරින්නත් බෑ. තව කෙනෙකුට බාර දීලා එක බේරගන්නත් බෑ. මේක තමයි අපේ රටේ ඕනම පුරවැසියෙකුට ඕනම ශ්‍රී ලාංකිකයෙකුට තියෙන කාරණාව. ඒ නිසයි මම විශ්වාස කරන්නේ දේශපාලනය කියන එක දිගින් දිගටම නිරන්තරයෙන් කතා වෙතු කාරණාවක්. අපි මැතිවරණ කාලයේ කතා කරන දේශපාලනයද කියන ප්‍රශ්නේ තියෙනවා. අද වෙනකොට බැලුවොත් ඔබ අද ප්‍රවෘත්ති අහගෙන ආව නම් අපේ ප්‍රධාන නාලිකාවල ප්‍රවෘත්ති සියල්ලම ඒ කතා කරන විවිධ දේශ නාගරින් අපේක්ෂකෙන් ප්‍රධාන අපේක්ෂකෙන්ගේ රැස්වීම වල යන කතා ටික දානවා. මේ කතා කරන දේශපාලනද කියලා පුංචි ප්‍රශ්නයක් එනවා. පොඩි හිරිකිත ගතියකුත් එනවා. ඒ වහන් ඉන්නකොට. මොකද මේකද දේශපාලනය කියලා කතා කරන්නේ. මේ රටේ ජනතාවට මේ මොහොත දෙන්න ඕනේ වෙන්නේ. අපි කමිෂන් එකේ දැන් බලන්නේ මාධ්‍යවේදීන් දේශ මැතිවරණ සාක්ෂරතාවය තිබිය යුතුයි කියන එක. දේශපාලන සාක්ෂරතාවය සාමාන්‍ය පුරවැසියෙකුට තිබිය යුතුයි. අපි විශ්වාස කරනවා සිව්වෙනි ආණ්ඩුව කියන්නේ මාධ්‍ය. එහෙමනම් ජනතාවට ඉදිරියෙන් ඉන්න ඕනේ මාධ්‍ය. දැන් ජනතාවට ඉදිරියෙන් ගලා ජනතාව එක්කන් යන ගමනක් ගෙනියන්න පුළුවන් හැකියාවක් මාධ්‍යට තියෙනවා. බොහෝට අහුවොත් කියන්නේ මිනිස්සු ඉල්ලන හින්දා අපි ඒ දේ දෙනවා කියලා. අසන්නන්ගේ ඉල්ලීම්නේ ප්‍රවෘත්ති කියලා කියන්නේ. ඒ මාධ්‍ය මුදලාලි අයිතිකාරුට අවශ්‍ය දේ වෙනුවෙන් අසන්නන්ට අවශ්‍යයි කියලා හිතලා යන ටිකනේ. ඒක තුළ ඇත්තටම මේ එහෙම දෙයක් අපි බලාපොරොත්තු වෙන මාධ්‍ය මෙහෙවරක් සිද්ධ වෙන්නේ නැහැ. මාධ්‍ය දෙක ඇහුවා පෙට්ටි උසර එකක් ගැන. හරිද? ඉතින් දැන් මේ කවුරුවක්වත් මේ තන්ද පෙට්ටි උසරගෙන මේ හීනෙකක්වත් කතා කරනද මේ කාලේ? මිනිස්සුන්ට නැති මාතෘකා දාලා මේ පොඩි මාධ්‍ය මයිලේජ් එකක් ගන්න හදන්නේ. හරි. ඒකෙත් ඉතින් මම කියපු ටික ප්‍රවෘත්ති ටික ඉතින් ආයේ YouTube එක ගහලා දෙනවා සම්පූර්ණ ටික. ඒක ගහම එකත් හොඳයි. ඒකට ප්‍රශ්නකුත් නැහැ. මොකද හේතුව මම කිව්වේ මේ මවුරට සම්බන්ධයෙන් තීරණාත්මක මොහොතකදී මේ වෙන දේවල් වලට වැරදි දේවල් කරනවා නම් වැරද්ද වෛරිසහගත දේවල් ද්වේෂසහගත දේවල් මිනිස්සු අතර ප්‍රචාරය කරනවා නම් ඒක තමන්ගේ අම්මව දූෂණය කරනවා හා සමානයි කියන එක මම නැවත නැවතත් කියනවා. මොකද අපි මේ රටේ මිනිස්සුන්ගේ අත්හැල නොහැකි පරමාධිපත්‍ය බයට අදාළ කාරණාවක් තමයි මැතිවරණය කියන්නේ. අපි ඡන්දේ තියන්නේ මේ රටේ විධායකය තෝරගන්න, සේනාධිනායකයා තෝරගන්න. ඒ තේරණ පුද්ගලගේ සුජාතභාවය තියෙන්නේ මේ ක්‍රමවේදය තුළ. ඔබේ ගමේ නගරේ සිදුවන අයුක්තියට අසාධාරණයට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව SL News Club YouTube නාලිකාව තැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.